අයිබෝවන් මිඩිලිස්ට් ඇකඩමියට ඔගොලන් අද සාදරයෙන් පිළිගන්නවා. ඉතාමත් මාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං කියලා දෙන්නේ දැන් මේ මාසේ රාමසාන් මාසේ. ඒ මාසේ තුළ ඔගොලන්ට නිතරම ඇහෙන ආහාර වර්ග කිහිපයක නම් සහ එම ආහාර මොනවද කියලා හඳුනාගන්න මං ඔගොලන්ට ඒ ආහාරේ ෆොටෝ දාන්නම්. එතකොට ඔගොලන්ට පුළුවන් ඒව මොනවද කියලා බලාගන්න. දැන් මේ මාසය තුළ ඒව නිතරම ගෙවල්වල කතා වෙන ආහාර වර්ග. ඉතින් මේක මේ වීඩියෝ එකත් ඔගොලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි බලමු දැන් මොනවද ඒ ආහාර, ඒවට කියන නම් මොනවද කියලා බලමු. ෂෝර්බා. ෂෝර්බා කියන්නේ සුප් වලට. මේක මස් දාලාත් හදනවා සමහරු, නැත්නම් එළවලු විතරක් දාලාත් හදනවා. ෂෝර්බා කියන්නේ කොහොමාරි සුප් එක. මේක රාමසාන් මාසෙට ඉතාමත්ම විශේෂයි. සෑම ගෙදරකම වගේ අනිවාර්යයෙන්ම හදනවා. දෙක, හැරිස්. හැරිස් කියන්නේ බාර්ලියට සමග මස් හරි නැත්තම් කුකුළු හරි දාලා හදාගන්න ඒක ටිකක් බර ආහාරයක්. මේක අනිවාර්යයෙන්ම හදනවා හැරිස්. ඉතින් ඔගොලන්ට මේ වචනේත් මේ කාලෙදි නිතරම නිතරම ඇහෙනවා හැරිස් කියන එක. හැරිස් කියන්නේ බාර්ලි ඇට වලින් හදාගන්න ඒගොල්ලන්ට සුවිශේෂීම ආහාරය. තුන, පරීත්. පරීත් කියන්නේ මේගොල්ලන් මෙහෙ තියෙනවා වේලිච්ච රොටි වර්ගයක්. ඒකට කියන්නේ රගාක් කියලා. රගාක් රොටිය වේලිච්ච රොටි. ඒව කෑලි කඩලා ඒකට උඩින් එළවලු මිශ්‍ර මස් හරි කුකුළු හරි දාපු හොද්දක්. ඒ රොටි කෑලි කඩලා ඒ රොටිය ඒකට උඩින් ඒ හොදි දාලා හදාගන්න ආහාරයක්. ඒකට කියන්නේ පරීත් කියලා. ඊළඟට ගෙමාත්. ගෙමාත් කියන්නේ ගුලාබි. මේක පැණි රස ආහාරයක්. අතුරු පාසක් ඒ කියන්නේ. ගෙමාත් ගුලාබි. ගුලාබි කියලා අපි කියන්නේ මේගොල්ලෝ කියන්නේ ගෙමාත් කියලා. තමර්. තමර් කියන්නේ රටඉඳි. ලිබන්. ලිබන් කියන්නේ උකු එලකිරි. හැලවියාත්. හැලවියාත් කියන්නේ පැණි රස කෑම එක ස්වීට් වර්ගවලට. බස්බූසා. මේක ප්‍රසිද්ධ අතුරු පසක්. කේක් එකක් කියලා කියන්නත් පුළුවන්. කොහොමාරි අතුරු පස කෑමක් තමයි මේ බස්බූසා කියන්නේ. මේක ඉතාමත්ම ප්‍රසිද්ධයි මැදපෙරදිග රටවල්වල. පතායර්. පතායර් කියන්නේ අපි බානීස්, එතකොට බේකරි කෑම. බානීස් තියෙන රෝල්ස් ඒ වගේ දේවල්, ඒවට කියන්නේ පතායර් කියලා. ඒ හැම වර්ගයකටම. මැහැලබීයා. මැහැලබීයා කියන නමත් රාමසාන් මාසේ නිතරම වගේ ඇහෙනවා. මොකද ඒක අතුරු පසක්. කෑම කාලා ඊට පස්සේ කන අතුරු පසක් තමයි මැහැලබීයා කියලා කියන්නේ. කැරමෙල්ලා. කැරමෙල්ලා කියන්නේත් මැහැලබීයා වගේම තවත් එක් අතුරු පසක්. ජෙලි. ජෙලි කියවලා දන්නව ඇති ජෙලි. ඉතින් කොහොමත් මේ ජෙලි කියන්නේත් ඒ වගේම කෑම කාලා වෙරලා කන අතුරු පසක්. පකෝඩා. පකෝඩා කියලා කියනවා සමහරු කියන පකෝරා කියලා. මේක අපේ අර අපි හදන්නේ වඩේ ඒ වගේ හදන, එළවලු මික්සර් කරලා හදන වඩේ වගේ ඒ හැඩයට එන කෑමක්. සම්බෝසා. මේක නම් ඉතින් හැමෝම දන්නවා රාමසාන් මාසේ ඉතාමත්ම ප්‍රසිද්ධ කෑමක් සම්බෝසා කියන්නේ. සම්බෝසා කිව්වහම එළවලු සම්බෝසා හදනවා, කුකුළු විතරක් දාලා හදන සම්බෝසා තියෙනවා, මස් අඹර පුව දාලා හදන සම්බෝසා තියෙනවා. ඒවට කියන්නේ සම්බෝසා. එළවලු විතරක් දාලා තියෙනවා නම් සම්බෝසා. කොදාර්.
කුකුළු හදාලා තියෙනවා නම් ඒකට කියන්නේ සම්බෝසා දිජාජ්. මස් අඹරපුව දාලා තියෙනවා නම් ඒකට කියන්නේ සම්බෝසත් ලැහැම්. සම්බෝසා ජිබන්, සම්බෝසා ජිබන්. ජිබන් කියන්නේ චීස්. චීස් දාලා කට්ටිය හදනවා සම්බෝසා. ඒකට කියන්නේ සම්බෝසත් ජුබන්. රෝබ්, රෝබ් කියන්නේ යෝගට්. ඒකට කියන්නේ රෝ. මුදවපු කිරිවලට කියන්නේ රෝබ් කියලා. චායි, චායි කියන්නේ තේ. ප්ලේන්ටි. චායි හැලීප් කියන්නේ කිරි තේ. හැලීප් කියන්නේ කිරි. චායි අහමර් කියන්නේ ප්ලේන්ටි රතු තේ. ගහවා, ගහවා කියන්නේ කෝපි වලට.